සතිය උණුසුම් කළ සයිබරයේ ඇසී දිසි පුවත් වියමන කැම්පස් රේඩියෝ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම හෂිනි විජේසුන්දර ප්‍රවෘත්ති සංස්කරණය තාරුකා එදිරිසිංහ සමගින් සඳුනි දිල්රුක්ෂි පුවත් සිරස්තල ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මාලදිවයිනට ආරාධනා ස්ටාර්ලින්ක් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය පාසල් සිසුවියන්ට සුබ පණිවිඩයක් ගංවතුරේ විනෝද වීමට ගිය පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට දෛනික ඩෙංගු රෝගීන් ගණන සියය දක්වා ඉහළට කුරුළු උණ රෝගයෙන් ලොව පරමු මරණය වාර්තා වේ ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් 2020 තරගයෙන් ඕස්ට්‍රේලියාවට ජය උගන්ඩාවද තම කුළුඳුල් ජය වාර්තා කරයි ප්‍රදේශ කිහිපයකට අදත් වැසේ ගංවතුර බැස ගියත් අවදානම තවදුරටත් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මාලදිවයිනට ආරාධනා කරන බව අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසනවා ශ්‍රී ලංකා මාලදිවයින් විදේශ අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍ය අලිසබ්‍රි මහතා මෙම ඉල්ලීම සිදු කළා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා සහ අලිසබ්‍රි මහතා අතර හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදු කෙරුණා එහිදී ද්විපාර්ශ්වීය ආයෝජන මෙන්ම දෙරටතර ඇති කරගත් අවබෝධතා හා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරුණා ශ්‍රී ලංකාව තුල චන්ද්‍රිකා තාක්ෂණයේ පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා ස්ටාර්ලින්ක් වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් පවසයි විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව තවදුරටත් සඳහන් ඉකුත් මාසයේ අගභාගයේ ඉන්දුනීසියාවේ බාලීහි පැවති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ස්ටාර්ලින්ක් සේවාව මෙරට දියත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු එලෝන් මස්ක් සමගින්ද සාකච්ඡා කර ඇත අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශිෂ්‍ය සුබසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂකතුවා මිලදී ගැනීම වෙනුවෙන් නොමිලේ තිළිණපත් ලබා දීම පසුගියදා ආරම්භ කළා. එහි සමාරම්භක වැඩසටහන නවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණු අතර මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. එක් සිසුවියකට කොටස් දෙකක් යටතේ රුපියල් 1200ක් වටිනා තිළිණපතක් සනීපාරක්ෂකතුවා මිලදී ගැනීම සඳහා ලබා දෙන අතර වළංගු කාල සීමාව තුළ එම තිළිණපත් භාවිත කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු දියගිලී මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ පොලිසියට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා බට පිරිස් එක්ව අනතුරට පත් දරුවා ගොඩටගෙන බද්දේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ ගණීගම බටහිර බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගිංගක පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටියදී ටියුබය පෙරලීමෙන් මෙම අනතුර සිදු ඇතැයි පසුව අනාවරණය වුණේ. බද්දේගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි. වර්ෂාවත් සමග ඩෙංගු වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. ඒ අනුව සාමාන්‍යයෙන් දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100කි. ජූනි මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 497 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.
මේ වන විට ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 14ක් නම් කර තිබේ. විදෙස් පුවත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටි මෙක්සිකෝවේ පුද්ගලයෙක් කුරුළු වුණ හේතුවෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේදී මියගොස් ඇති බවත් ඔහුට වැළඳී ඇත්තේ කුරුළු වුණ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය. ඒ අනුව කුරුළු වුණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය මෙය වෙයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කුරුළු වුණ වෛරසය මිනිසාට වැළඳීමේ හැකියාව ඉතා අඩු බවයි. 59 හැවිරිදි එම පුද්ගලයා වෛරසයට නිරාවරණය වූයේ කෙසේද යන්න මෙතෙක් හෙළි වී නොමැත. ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ අනර්වා ආයතනය විසින් පවත්වාගෙන ගිය පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායල යුද ගුවන් යානයක් නුසෙයිරාට් සරණාගත කතවුරේ පාසල් ඉහළ මහලේ පන්ති කාමර වෙත මිසයිල දෙකක් එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා දෝහා සහ කයිරෝහිදී පැවැත්වෙන අතරතුරයි. ක්‍රීඩා පුවත් උගන්ඩාව සහ පැපුවා නිව්ගිනියාව අතර පැවති විස්ස ලෝක කුසලාන තරගාවලියේ සීකාණ්ඩයේ තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට උගන්ඩා කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණය වාර්තාගත වන්නේ විස්ස ලෝක කුසලාන තරගාවලියකදී උගන්ඩාව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසටයි. ප්‍රොවිඩන්සි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම රැස් කළේ ලකුණු 77ක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 78 කඩුලු 7ක් දැවී ලබා ගැනීමට උගන්ඩාව සමත් විය. විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ නිමාවට පත් වූ ඕමානයේ සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගය ලකුණු 39කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළේය. මාක්ස් ස්ටෝයින්ස් පන්දු 36කදී නොදැවී ලකුණු 67යි. ඩේවිඩ් වෝන ලකුණු 56යි. පිළිතුරු ලෙස ඕමාන කණ්ඩායම සිය පන්දු වාර 20ේදී කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 125ක් පමණි. කාලගුණ පුවත් වැසි තත්වය තවදුරටත් ගම්වතුර තත්වයන් ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියද ගම්වතුරේ බලපෑම ඇතැම් ස්ථානවල තවදුරටත් පවතිනු ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගින්ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගම්වතුර අනතුරු ඇඟවීම ඉදිරිපැය 48 සඳහාද දීර්ඝ කර ඇති බවය. කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්වයට පත්ව ඇති අතර කළු ගඟේ ජල මට්ටමද ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ජල කැලීම් තත්වයත් සමග විවිධ ලෙඩ රෝග පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහේපාල මහතා පවසයි. අනවශ්‍ය පරිදි ගංවතුර පවතින ප්‍රදේශ වෙත යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනතාවගෙන් තවදුරටත් ඉල්ලීමක් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යළි සිරස්තල. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මාලදිවයිනට ආරාධනා. ස්ටාර්ලින්ක් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය. පාසල් සිසුවියන්ට සුබ පණිවිඩයක්. ගම්පතුරේ විනෝද වීමට ගිය පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට. දෛනික ඩෙංගු රෝගීන් ගණන 100 දක්වා ඉහළට. කුරුළු උණ රෝගයෙන් ලොව පළමු මරණය වාර්තා වෙයි. ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්. විස්ස තරගයෙන් ඕස්ට්‍රේලියාවට ජය. උගන්ඩාවද තම කුළුදුල් ජය වාර්තා කරයි. ප්‍රදේශ කිහිපයකට අදත් වෙසේ. ගංවතුර බැස ගියත් අවදානම තව දුරටත්. කැම්පස් රේඩියෝ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යළි හමුවීම එළඹෙන සඳුදා සවස 6ට.